ආයුබෝවන් කියලා පිළිගන්නවා හැම දිනෙකම ලක්සම්බර්ග් කියන්නේ ලෝකයේ ධනවත්ම රාජ්‍යයක් විදිහට හඳුන්වන්න පුළුවන් 2021 වර්ෂයේදීත් එය ලෝකයේ ඉහළම වැටුප් ගෙවන රට බවට වාර්තා වුණා එය ලෝකයේ ඉතාමත්ම කුඩා රාජ්‍යයක් වුණත් කඳු තැනිතලා සහ දියඇලි ඇතුළු ඉතාමත්ම අලංකාරවත් භූවිෂමතාවයක් එහි පවතිනවා ලක්සම්බර්ග් රාජ්‍ය පරිසරයට දක්වන සැලකිල්ල නිසාම ඔවුන් හඳුන්වන්නේ යුරෝපයේ හරිත හදවත ලෙසයි. එහි ජනගහනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් සිටින්නේ විදේශිකයන්. ඒ අතරින් වැඩි පිරිසක් යුරෝපයේම වෙනත් රටවල පුද්ගලයන් විදියට හඳුන්වන්න පුළුවන්. එහි ඇති ඉහළ ජීවන තත්ත්වය නිසා වෙනත් යුරෝපා රටවල පුද්ගලයන් පවා ලක්සම්බර්ග් රාජ්‍ය පුරවැසිභාවය ලබා ගන්නවා. ඒ හේතුව නිසා වීසා සහ පුරවැසිභාවය ලබා ගන්න ලෝකයේ අමාරුම රාජ්‍යයක් විදියට ලක්සම්බර්ග් හඳුන්වන්න පුළුවන්. මේ වීඩියෝවෙන් ලක්සම්බර්ග් පිළිබඳ ඔබට වැදගත් සියලුම කාරණාවන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විදේශ රටවල් පිළිබඳ දැනගන්න කැමැත්තෙන් ඉන්න අලුත් යාළුවන්ට අපිව subscribe කරලා එකතු වෙන්න කියලා මතක් කරන ගමන් වීඩියෝව ආරම්භ කරමු. ලක්සම්බර්ග් රාජ්‍ය සම්පූර්ණ ගොඩබිමෙන් වට වූ ලෑන්ඩ් ලොක් රටක් විදිහට හඳුන්වන්න පුළුවන්. එය බටහිරින් බෙල්ජියමටත් දකුණින් ප්‍රංශයටත් නැගෙනහිරින් ජර්මනියටත් මායිම් වෙනවා. රටේ සම්පූර්ණ විශාලත්වය වර්ග කිලෝමීටර් 2586ක් පමණයි. ඒ අනුව එය ලෝකයේ කුඩාම රටක් විදියට හඳුන්වන්න පුළුවන්. ලක්සම්බර්ග් රටේ අගනුවර හඳුන්වන්නේ ලක්සම්බර්ග් නමින්. 2021 වර්ෂයේ වෙද්දී මෙහි ජනගහනය 630,000ක් වෙනවා. ඒ වගේම ජනගහන වර්ධන වේගය 1.7%කට ආසන්නයි. ඒ නිසා යුරෝපයේ වැඩිම ජනගහන වර්ධන වේගය සහිත රට විදියට ලක්සම්බර්ග් හඳුන්වන්න පුළුවන්. එම ජනගහනයෙන් 56.9%ක් ලක්සම්බර්ග් ජාතිකයන් වන අතර 18.2%ක් සිටින්නේ පෘතුගීසි ජාතිකයන්. ඊට අමතරව 10.3%ක් ජර්මන් සහ 13.5%ක් ප්‍රංශ ජාතිකයන් වෙනවා. මෙහි ජනගහනයෙන් වැඩිම පිරිසක් අදහන ආගම විදියට රෝමානු කතෝලික හඳුන්වන්න පුළුවන්. ඒ වගේම නිල භාෂාව විදියට සැලකෙන්නේ ලක්සම්බර්ග් භාෂාව. ඊට අමතරව එහි ජර්මන් සහ ප්‍රංශ භාෂාවන්ද භාවිතා වෙනවා. ලක්සම්බර්ග් ඉතාමත්ම කුඩා රාජ්‍යයක් වුණත් එහි භූවිෂමතාවය ඉතාමත්ම අලංකාරවත් ලෙසින් පිහිටා තිබෙනවා. රටේ උතුරු කොටස් ආවරණය කරගෙන පිහිටා තිබෙන්නේ සුන්දර කඳු වැටියක් සහ දියඇලි කිහිපයක්. ඒ වගේම රටේ දකුණු ප්‍රදේශවල තරමක් තැනිතලා භූමියක් පිහිටා තිබෙනවා. ලක්සම්බර්ග් ලෝකයේ ඉහළම ජීවන මට්ටමක් ඇති ධනවත්ම රාජ්‍යයක් විදියට හඳුන්වන්න පුළුවන්. එය මානව දර්ශකයේ 23 වැනි ස්ථානයේත් ලෝක සතුට දර්ශකයේ 10 වැනි ස්ථානයේත් රැඳී සිටිනවා. ලක්සම්බර්ග් කියන්නේ යුරෝපා සංගමයේ සහ සෙන්ගන් සම්මුතියේ සාමාජිකයෙක්. ඒ නිසා සෙන්ගන් වීසාවක් මගින් යුරෝපයට ඇතුළු වෙන ඕනෑම පුද්ගලයෙක්ට ලක්සම්බර්ග් රාජ්‍යයටත් ඇතුළු වෙන්න පුළුවන්. ලක්සම්බර්ග් ආර්ථිකය පිළිබඳ දැන් සොයා බලමු. එහි ආර්ථිකය ප්‍රධාන වශයෙන්ම රැඳිලා තියෙන්නේ බැංකු ක්ෂේත්‍රය, වාණය සහ කාර්මික අංශය මත. ලක්සම්බර්ග් භූමිය කුඩා වුණත් ඔවුන් රටේ සමස්ත භූමියේ 42%ක්ම වගා සඳහා යොදා ගන්නවා. එහි වගා කරන භෝග විදියට බාර්ලි, අර්තාපල්, මිදි සහ ඕස්ට් හඳුන්වන්න පුළුවන්. ඊට අමතරව ඔවුන් සත්ව ආහාර විදියට තිරිඟු වගා කරනවා. 2021 වර්ෂයේ වෙද්දී ලක්සම්බර්ග් ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 1,37,872ක් වෙනවා. ඒ අනුව ලෝකයේ 3 වැනි ඉහළම ඒක පුද්ගල ආදායම ඇති රට විදියට ලක්සම්බර්ග් හඳුන්වන්න පුළුවන්. එම ලයිස්තුවේ ලක්සම්බර්ග් රාජ්‍යයට ඉහළින් සිටින්නේ ලිච්ටන්ස්ටේන් සහ මොනාකෝ පමණයි. නමුත් ඒ රටවල් දෙකේම ජනගහනය ඉතාමත් මඩුයි. ඒ වගේම ආර්ථිකය රැඳිලා තියෙන්නේ ප්‍රධානාංශ එකක් හෝ දෙකක් යටතේ. ඒ නිසා ලෝකයේ ශක්තිමත්ම ආර්ථිකයන් නැති රටවල් අතරින් ධනවත්ම රාජ්‍ය විදියට සැලකෙන්නේ ලක්සම්බර්ග්. 2021 වර්ෂයේ වෙද්දී ලක්සම්බර්ග් රාජ්‍ය GDP අගය ඇමරිකන් ඩොලර් බිලියන් 70ක් වෙනවා. එය මේ වන විට ලෝකයේ 72 වැනි විශාලම ආර්ථිකය විදියට සැලකෙනවා. එහි භාවිතාවන මුදල් ඒකකයේ විදියට පොදු මුදල් ඒකකයක් වන යුරෝ හඳුන්වන්න පුළුවන්. ඊට අමතරව ලෝකයේ ඉහළම වැටුප් ගෙවන රට ලෙසින් වාර්තා වෙන්නේ ලක්සම්බර්ග් රාජ්‍යය. එහි පැයකට ගෙවන අඩුම වැටුප ඩොලර් 13.78ක් වෙනවා. එය ඇවරේජ් අගයක් විදියට ඩොලර් 18.33කට ආසන්නයි. ඒ වගේම ලක්සම්බර්ග් රාජ්‍ය ඇවරේජ් මාසික වැටුප යුරෝ 5,200කට ආසන්නයි. ලක්සම්බර්ග් ස්ථිර පදිංචිය සහ පුරවැසිභාවය පිළිබඳ දැන් සොයා බලමු. ලක්සම්බර්ග් ලෝකයේ ඉහළම ජීවන තත්ත්වයක් ඇති ධනවත්ම රාජ්‍යයක් නිසා එහි පදිංචිය හෝ පුරවැසිභාවය ලබා ගන්න බොහෝ දෙනෙක් උනන්දුයි. ඒ අතර පෘතුගාලය, ප්‍රංශය, ජර්මනිය වැනි යුරෝපා රටවල පුරවැසියන් පවා විශාල ප්‍රමාණයක් සිටිනවා.
දැනට ලක්සම්බර්ග් රාජ්‍යයේ සිටින ජනගහනය 45%කටත් වඩා සිටින්නේ පෘතුගාල, ප්‍රංශ සහ ජර්මන් ජාතිකයන්. එවැනි පසුබිමක් තුල යුරෝපා නොවන රටවල පුරවැසියන්ට ලක්සම්බර්ග් පුරවැසිභාවය ලබා ගැනීම ඉතාමත්ම අසීරු ක්‍රියාවක් විදියට හඳුන්වන්න පුළුවන්. එහි ස්ථිරපදිංචිය ලබා ගන්න වසර 5ක් රට තුල නීත්‍යානුකූලව ජීවත් වෙන්න අවශ්‍යයි. ඉන්පසු පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කිරීමට හැකියාව පවතිනවා. ඊට අමතරව ලක්සම්බර්ග් පුරවැසියෙක් සමග විවාහ වන පුද්ගලයන්ට විවාහයෙන් වසර 3කට පසු පුරවැසිභාවය ලබා ගන්න පුළුවන්. ඒ වගේම ලක්සම්බර්ග් රාජ්‍ය තුල ද්විත්ව පුරවැසිභාවය ක්‍රියාත්මකයි. 2021 වර්ෂයේ ලෝක විදේශ ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීම අනුව ලක්සම්බර්ග් සිටින්නේ 4වෙනි ස්ථානයේ. එහි විදේශ ගමන් බලපත්‍රයෙන් වීසා ගැටලුවක් නොමැතිව රටවල් 190කට සංචාරය කරන්න හැකියාව පවතිනවා. ඉදිරියටත් මෙවැනි රටක් පිළිබඳ වටිනා වීඩියෝකින් හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්. සුබ දවසක් හැම දෙනෙක්ටම.